ගර්ස්ලට මේකප් තියෙනවා වගේ ඒගොල්ලන්ගේ ලුක්ස් ඉන්හෑන්ස් කරගන්න කොල්ලොන්ට තියෙන දේ තමයි ඒගොල්ලන්ගේ ග්‍රූමින්. ඉතින් ග්‍රූමින් හරි පොයින්ට් එකට තියාගන්න එක ගොඩක් වැදගත් ඔයාලට ඇට්‍රැක්ටිව් කොල්ලෙක් වෙන්න ඕන නම්. ඉතින් මම අද වීඩියෝ එක කතා කරන්නේ අපේ කොල්ල ගොඩ දෙනෙක් කරන ග්‍රූමින් මිස්ටේක්ස් ටික ගැන. එතකොට ඔයාලට අවොයිඩ් කරලා ඔයාගේ ඇට්‍රැක්ටිව්නස් එක තවත් වැඩි කරගන්න පුළුවන් වෙන්න. What's up boys? Men's Fashion is a YouTube channel එක ආදෙක තුජකොල්ලොක්ම සාදරෙන් පිළිගන්නවා. ඔය channel එකට අලුත් කියන්නම්. මම ඩෝන් කියන මේ channel එක අපි men's style, men's grooming, men's fitness වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. Overall men's self improvement topics ගැන. ඉතින් ඔයාලට මේ වගේ topics interesting නම් channel එකට sub කරලා notification on කරලා අපේ family එකට set වෙන්න. මේ channel එකේ ඉන්නේ ගොඩක් ඒගොල්ලන්ගේ ජීවිත improve කර ගන්න හදන කොල්ලෝ. ඉතින් මේ family එකට set වෙනවත් channel එකට sub කරලා. එහෙනම් අපි යමු අද topic එකට. ගොඩක් කොල්ල කරන ග්‍රූමින් මිස්ටේක්ස් ගැන පළවෙනි මිස්ටේක් එක ගොඩක් කොල්ල කරන්නේ ඒගොල්ලන්ගේ මූණේ ස්කින් එක සම්බන්ධව. ඒ මොකද? මූණට සබම් පාවිච්චි කරන එක. වාගේ මූණේ ස්කින් එක හරිම සිනිඳු ඒ වගේම හරිම සෙන්සිටිව්. ඉතින් ඔය සබන් දාලා මූණ හදපුවම වාගේ ස්කින් එක ඉරිටේට් වෙන්න පටන් ගන්නවා. ස්කින් එක වේලෙනවා. ඒකේ තියෙන ලොง ටර්ම් ඩැමේජ් එක වැඩි වාගේ ස්කින් එකට. ඉතින් ඒ වෙනුවට ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පොඩ හොඳ ක්වොලිටි එකක් වැඩි කිමිකල්ස් එහෙම නැති වාගේ ස්කින් එක ප්‍රොටෙක්ට් වෙන්න. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ස්කින් කෙයාර් රුටින් එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වීඩියෝ එකත් මම ළඟදීම ඔයගලන්ට ගේනවා. එදකන් ඔයාලට ඔයගේ ස්කින් එක ටේක් කෙයාර් කරගන්න ඕන නම් කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි මේ සබම් පාවිච්චි කරන එක නතර කළා දාන එක. මිස්ටේක් නම්බර් 2 පැචි බියර්ඩ්ස් දිගට වවන එක. ඔයාගේ රැවුල ඝනකම් නැත්තම් පිරිපුන් නැත්තම් දිගට වවන්න එපා. ගොඩක් කොල්ල මේක කරන්නේ මොකද? ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ බියර්ඩ් එක මෙහෙම දිගට වැවපුවම ඒ පැචිනස් එක අඩු වෙලා ඝන විදියට පෙනෙයි කියලා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. එහෙම වවුවම එන ලුක් එකත් ඇට්‍රැක්ටිව් ලුක් එකක් නෙවෙයි. මොකද වාගේ බියර්ඩ් එක පැචී වෙලා දිගටම තියෙද්දි හැමතැනටම නිකන් රවුල් ගස් වැවෙන්න ගන්න එක එක පැතිවල. එතකොට ආයි ජෝ ලයින් එක හයිලයිට් වෙන්නේ නැහැ. වාගේ ඇට්‍රැක්ටිව්නස් එක අඩු වෙනවා නිකන්ම. ඉතින් මගේ බියර්ඩ් එකත් පැචි. මගෙත් ඝනකම් රවුලක් නැහැ. ඒත් මම කරන දේ තමයි මේකට. මම නිතරම මේක ට්‍රිම් කරනවා. සතියකට සැරයක් වගේ. එතකොට මගේ දිගට තියෙන රවුල් ටික එහෙම තිබිලා ඇතුලේ තියෙන පොඩි පොඩි තැන් වල තියෙන රවුල් ඉබේම කාලයත් එක්ක වැවෙන්න ගන්නවා. එහෙම තමයි ඔයා ඝන කරගන්න ඕනේ. දිගට වැවුවා කියලා ඒක වෙන්නේ නැහැ. අනිත් දේ නිතරම පීරණ එක. එක පැත්තකට පීරන්න පණාවක් අරගෙන හැමදාම වගේ. එතකොට ඒවා හැම තැනටම යන එක නතර වෙලා එක පැත්තකට පිළිවෙලකට වැවි රවුල. මිස්ටේක් නම්බර් 3 ඒකත් රවුල සම්බන්ධව neck beard එක shave කරන්න නැති එක. මන් දකින්න ගොඩක් කොල්ල මේක කරන මිස්ටේක් එක. ඒගොල්ලෝ මූණ පුරා රවුල වාගෙන ඉන්නවා. ඒක හරියට ෂේප් කරන්නේ නැතුව. මේක වාගේ ට්‍රැකින්ස් වලට හානි කරන්නේ මොකද? වාගේ ජෝ ලයින් එක හයිලයිට් වෙන්නේ නැහැ මේ. මං කලිනුත් කියලා සමහර වෙලාවට මේ channel එකේ වාගේ මූණේ ට්‍රැකින්ස් එකට බලපාන ලොකුම දෙයක් තමයි වාගේ ජෝ ලයින් එක. ඉතින් අපි ජෝ ලයින් එක හයිලයිට් වෙන විදිහට අපේ බියර්ඩ් එක ට්‍රිම් කරන එක අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් අපේ ට්‍රැකින්ස් එක වැඩි කරගන්න. ඉතින් ජෝ ලයින් එක හයිලයිට් වෙන විදිහට neck beard එක ට්‍රිම් කරන්නේ මෙහෙමයි. වාගේ කෙලින් හිටගෙන වාගේ ඇඟිල්ල නිකට තියාගන්න. ඊට පස්සේ කෙලින්ම ඇඟිල්ල පිටිපස්සට ගෙනියන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා තියෙන ඔක්කොම ටික ෂේව් කරන්න වටේටම. උඩ තියෙන ටික තියන්න. එහෙම තමයි ඔයා neck beard එක ෂේව් කරන්න. නම්බර් 4 යුනිබ්‍රව එක ක්ලියර් කරන්න නැති එක. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයාගේ ඇහි බැමි දෙක මැද්දෙන් මේ හරිය වැවෙන මයිල් ගස් ටික. ඒ හරිය ඔයා ගණට මයිල් ගස් වැවිලා තියෙනවා නම් ඒකෙන් පේන්නේ නිකන් ඔයාට තනි කර එක ඇහි බැම්මක් තියෙනවා වගේ මූණ හරහා. ඒක හොඳ ලුක් එකක් නෙවෙයි. ඉතින් ඒක ක්ලියර් කරන්න මේක හැබැයි ෂේව් කරන්න එපා. එතකොට වෙන්නේ ඒක තවත් ඝනට වැවෙන එක. ඉතින් ඔයාගේ අම්මගේ හැරි අක්කගාව හැරි තියෙන ට්වීසර් එකක් අරගෙන ඒවා ගලවන්න. ඉතින් ඔයා මේවා ගලවන්න ඒ මයිල් ගස් වැවිලා තියෙන පැත්තට අදින්න. වෙන පැත්තකට ඇද්දොත් ඒවා කැඩෙන්න බලනවා. අර විදිහට ඇද්දම නිකම්ම ගැලවිලන ලේසියි. නම්බර් 5 කොණ්ඩේ හරියට මේන්ටේන් කරන්න නැති එක. මම නම් කියන්නේ ඔයා සද් දෙකට සැරයක්වත් සලූන් එකට යන්න කියලා ඔයාගේ කොණ්ඩේ ලස්සන පොයින්ට් එකට ෂාප් එකට තියාගන්න. ඔහේ නිකම් වැද්ද වගේ කොණ්ඩේ වවන් ඉන්න පකිසින් පිළිවෙලක් නැතුව ගර්ල්ස්ත් කැමැතිම පොඩ්ඩක් පිළිවෙලට ඉන්න කොල්ලොන්ට. ඉතින් හෙයා කට් එක ගන්න මම කලිනුත් කියලා තියෙනවා channel එකේ. හෙයා කට් එකක් තමයි කොල්ලගේ ට්‍රැක්ටිව්නස් එකට බලපාන ලොකුම දේ කියලා. ඉතින් හොඳ හෙයා කට් එකක් ගන්න. ඔයා channel එකට sub කරලා තියෙන කෙනා ඔයා දැන්නමත් දන්නවා ඇති ඔයාගේ මූණට ගැලපෙන හෙයා කට් එකක් ගන්න විදිය. දන්නේ නැත්නම් මම channel එකේ වීඩියෝ එකක් කරලා තියෙන අයගෙන මම මේක උඩින් දාන්නම්. මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයා ඒක අනිවාර්යෙන් බලන්න. නම්බර් 6 කොණ්ඩේ ස්ටයිල් කරන්න තාම ජෙල් පාවිච්චි කරන එක. මේක 2022 2002 නෙවෙයි. ඉතින් දැන්වත් ඔය ජෙල් පාවිච්චි කර නතර කරලා දාන්න. අනික ජෙල් පාවිච්චි කළා එක හොඳ ස්ටයිලිෂ් හෙයා ස්ටයිල් එකක් වත හදාගන්න බෑ. එහෙම හැදුවත් ඒක හරිම ලෝකල්ටි ලුක් එකක් තියෙන. හරිම චීප් ලුක් එකක්. ජෙල් පාවිච්චි කර නතර කළා හෙයා ක්‍රීම් පොමේඩ් වගේ හෙයා ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න වගේ කොණ්ඩේ ස්ටයිල් කරන්න. මම මේ හෙයා ප්‍රොඩක්ට්ස් ගැන ඔයාලට ඉස්සරහට වීඩියෝ ටිකක් ගෙනත් දෙන්නම්. හෙයා ප්‍රොඩක්ට්ස් රිවියු කරනවා වගේ. What's up bro? ඔබ ඩියෝඩරන්ට් පාවිච්චි කරන්නේ නැද්ද බා?
එහෙනම් ඒ ගැන කියන්න වෙනවනේ. Mistake number 7. Deodorants fragrance පාවිච්චි කරන්නේ නැති එක. ඔයා නිතරම ගෙදරින් එළියට යද්දී deodorant එකක් fragrance එකක් පාවිච්චි කරන්න. අපි හැමෝම දන්නවා අර එක යාළුවා නිතරම දාඩි ගඳ ගන්න. කවුරුත් කැමති නෑ උත් එක වැඩි වෙලා කතා කරන්න ළඟ ඉඳගෙන. ඉතින් එයා නම් ඔයා වෙන්න එපා. ගොඩක් කොල්ලෝ මේක මගහරින දෙයක්. Deodorant පාවිච්චි කරන එක. ඒ වගේම අනිත් දේ තමයි fragrance එකක් පාවිච්චි කරන එක. ඒ කියනවා X body spray එකක් ගහන්න එපා. හැමෝම දන්නවා ඒ චීප් ස්මෙල් එක. ඉතින් ඔයාට එන ඉම්ප්‍රෙෂන් එක එච්චර හොඳ ඉම්ප්‍රෙෂන් නෑ නෙමෙයි. ඔයා රස්සාවක් කරන්න කෙනෙක් නම් පොඩ්ඩක් සල්ලි වේදන් කරලා හොඳ ෆ්‍රේග්‍රන්ස් එකකට ඉන්වෙස්ට් කරන්න. මේවා ගැන මම ඉස්සරහට වීඩියෝ කරන්න බලාගෙන ඉන්නවා. ගෙදරින් එළියට බහින්න කලින් මේවා පාවිච්චි කරන්න. නිතරම අනිත් මිනිස්සුන්ට ප්‍රසන්ට් විදියට ඉන්න බලන්න. Number 8 nails clean එකට තියාගන්න නැති එක. මම නම් කියන්නේ කොල්ලෙක් වුණාම nails දිගට වවන්න එපා. ඒත් වැදගත්ම දේ තමයි වාගේ දිගට තිබ්බත් කොට තිබ්බත් ඒවා ක්ලීන් එකට තියාගන්න එක. කළු පාට කුණු හැම ඇඟිලියට තියාගන්න එපා. ඒක හරිම කැතයි. කොල්ල විදිහට අපි මේවට වැඩි අවධානය දුන්නේ නැති වුණාට ගර්ල්ස්ලා හැම ගොඩක් අවධානය දෙනවා මේ වගේ පොඩි පොඩි දේවල් වලට. ඒ වගේන් තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මූ හොඳ හයිජෙනික් කොල්ලෙක්ද එහෙම නැත්නම් හඩ්ඩෙක්ද කියලා. ඒ හින්දා මේ වගේ දේවල් වලට අවධානය දෙන්න මගෙත් බෑඩ් හැබිට් එකක් තිබ්බා ගොඩක් කලින් ඉඳලා නියපොතු හපන. හැබැයි මම ළඟදීනලා තමයි මේ නියපොතු ගැනත් පොඩ්ඩක් අවධානය දෙන්න පටන් ගත්තේ. ඒවා ලස්සනට තියාගෙන ඔයාගේ ඇඟිලි තුඩු වල දෙපැත්ත එහෙම සුදු පාට වෙලා එහෙම නැත්නම් වේලිල වගේ තියෙනවා නම් ඔයාට මේක කරන්න පුළුවන් දෙයක් තමයි වැස්ලින් ක්‍රීම් ටිකක් අරගෙන ඇඟිලි තුඩු වල දෙපැත්ත ගා ගන්න. එතකොට ඒවා හයිඩ්‍රේට් වෙලා පිළිවෙලකට තියේ. Number 9 බොඩි ලෝෂන් පාවිච්චි කරන්නේ නැති එක. ඔයාට හම්බෙලා තියෙන මේ ශරීරය ටේක් කෙයා කරා කියලා ඒක ගේ නැහැ. හරිද? ඉතින් බොඩි ලෝෂන් වගේ පාවිච්චි කරනවා නාලි වුණාට පස්සේ විශේෂයෙන්ම වාගේ අත් දෙකටයි කකුල් දෙකටයි වාගේ එල්බෝස් එහෙම ඇෂි වෙන්න දෙන්න එපා. නිකන් ගුරු පාට වෙලා නිකන් වේලිලා වගේ. ඒක හොඳ ලුක් එකක් නෙමෙයි. මම කලින් කියා වගේ ගර්ල්ස්ලා මේ වගේ දේවල් වලට ගොඩක් අවධානය දෙනවා. ඉතින් ලෝෂන් පාවිච්චි කරන්න වැලමිටවල වල අත්වල කකුල් වල වගේ. Mistake number 10. මම හිතනවා මේක මම කියන්න ඕනේ නැතුව ඇති කියලා. ඒත් මම මේක වීඩියෝට ඉන්ක්ලූඩ් කරා. හරි විදිහට වාගේ ඇඟ ක්ලීන් කරගන්න එක. ඔළුවෙන් පල්හැ. ගොඩක් කොල්ල කරන්නේ shower එකට ගියා වතුර ටිකක් එකට දාගත්තා. සබන් ටිකක් ඔහේ ගාගත්ත ඇඟේ. ඊට පස්සේ වතුර ටිකක් දාගත්තා එළියට ආවා. ඒකෙන් වාගේ ඇඟ හරියට ක්ලීන් වෙන්නේ නැහැ. මොකද අපේ ඇඟේ නිතරම හැම තප්පරයකදීම අපේ මැරිච්ච සෛල ඇඟෙන් පිට වෙනවා. ඉතින් වා දාඩිය දාලා හිමි දේවා පිට වෙන්නේ නැතුව වාගේ හැමට ඇලිලම තියෙනවා. ඉතින් ඒව තමයි වාගේ හැම කුණු වගේ ඇලිලා තියෙන්නේ. මේවා නිකන් සබන් ටිකක් ගාලා වතුර දැම්ම කියලා යන්නේ නැහැ. ඒවා යවන්නවා මේ වගේ පාවිච්චි කරන්න. ලූෆාස් කියලා කියන්නේ මේවට. මේක බ්‍රෑන්ඩ් ඩීලයක් නෙමෙයි නෙමෙයි. ඉතින් මේවා කඩේ තියෙනවා සුපර් මාකට් වල එහෙම ගන්න. ඉතින් මේකට සබන් දාලා වාගේ ඇඟ හොඳට අතුල්ල ගන්න. මේකෙන් ওই කුණු ජරාව ඔක්කොම යනවා. එහෙනම් මම අද වීඩියෝ එක එච්චරයි. මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව Instagram එක ෆලෝ කරන්නේ නැත්නම් ඒකත් ෆලෝ පාරක් දාන්න. ලින්ක් එකේ තියෙනවා පල්ලෙහා. එහෙනම් කොල්ලනේ අපි තවත් වීඩියෝ එකක් සෙට් වුමු. ජය වේවා.